පෙතිසකෙස්වලත් ආරක්ෂාව වෙනුවෙන්ම ලයිෆ් බොයි ඩබල් සැෂේ දැන් රුපියල් 10ක් පමණයි. ඊයේ දිනේ කොවිඩ් ආසාදිතයන් 518 දෙනෙකු මෙරටින් වාර්තා වුණා. ඉන් 175 දෙනෙකුම හඳුනාගෙන තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ගම්පහින් 77ක්, මහනුවරින් 41ක්, කළුතරින් 38ක්, රත්නපුරින් 28ක් සහ මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 26 දෙනෙකුද වාර්තා වී තිබූ අතර සෙසු දිස්ත්‍රික්කවලින් හඳුනාගැනුණු කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 105ක්. විදේශයන් හි සිට පැමිණි 28 දෙනෙකුද ඊයේ ආසාදිත ලැයිස්තුවට අයත්. ඊයේ මෙරටදී සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 11779ක්. මේ අතර තවත් කොවිඩ් මරණ 5ක් ඊයේ වාර්තා වුණා. දුණගහ, නුගේගොඩ, කොළඹ 12, මිනුවන්ගොඩ සහ කොළඹ 13 යන ප්‍රදේශවලින් එම මරණ වාර්තා වූ අතර කාන්තාවන් 3 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 2 දෙනෙකු ඊට අයත්. ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 450ක්. අපි දැක්කා පසුගිය සතියේ විතර රෝගීන් 1000 ආසන්නයට ආසාදිතව යනවා. අනිත් පැත්තෙන් අපි දැක්කා ආසන්නම දින ටිකේ 500 ආසන්නේ රෝගීන් විචලනය වෙනවා. ප්‍රධාන කාරණා දෙකක් මත මේ ආසාදිතයින් සංඛ්‍යාව තීරණය වෙනවා. පළවෙනි එක තමයි අපි කරන PCR පරීක්ෂණ සංඛ්‍යාව මත. දැන් පසුගිය ආසන්නම දින තුනේ PCR පරීක්ෂණ ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය අධිකාරී කාර්යාලවල තාවකාලිකව නැවතිලා තිබුණේ. හේතුව මහජන සෞඛ්‍ය පරිශ්‍රවරු එන්නත් කරන වැඩසටහනේ යෙදিলা තිබුණු නිසා. නමුත් අපි දැක්කා ගම්පහ දිස්ත්‍රික්කයේ 100 ආසන්නේ රෝගීන් වාර්තා වෙනවා ජාතික දත්තවල. ඒ වාර්තා වෙන්නේ රෝහල් වලට ගිහිල්ලා කරපු PCR පරීක්ෂණ සහ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් වලින් පොසිටිව් වෙච්ච කොටස්. අනිත් එක අපි හැමෝම දන්නවා සුගිය පැය 24 වාර්තා වෙන ආසාදිතෝ කියලා කිව්වට ඇත්තටම පහුගිය පැය 24 PCR පරීක්ෂණ වලින් තහවුරු වෙන රෝගී. මේ PCR සාම්පලය ආසන්න වශයෙන් දින 3ේ ඉඳලා 10 වෙනකම් පිටිපස්සේ දවස්වල ගණිපුවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ කියන විදිහට 2022 වර්ෂයේ අවසාන වෙලා 2023 වෙනකොට ලෝකේ කොවිඩ් වසංගතය තියෙනවා. ඉතින් එතකල් රටවල් වහලා තියන්න බෑ. කොවිඩ් තියෙද්දි ජීවත් වෙන්න ඕනේ කොවිඩ් හදාගන්නේ නැතුව ඒ වගේම තව කෙනෙකුට කොවිඩ් බෝ කරන්නේ නැතුව. දැන් මෙහෙම වෙනකොට අපිට ඕනේ කරා නීතිය. මේ ගැසට් පත්‍රේ ගහලා තියෙන්නේ කොවිඩ් තියෙද්දිම එදිනෙදා කටයුතු කරගෙන යන්න පුළුවන් තත්වයක් නිර්මාණය කරන්න. මිනිස්සු දුර තියාගෙන ඉන්නවා නම්, මිනිස්සු මූණු ආවරණ පළඳිනවා නම්, නිරන්තරයෙන් අත්හොද ගන්නවා නම් මේක නවත්ත ගන්න පුළුවන්. කොවිඩ් රෝගේ පාලනය වෙනවා. මේ අතර කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩසටහන යටතේ ඉන්දියාවෙන් ලද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත අද දිනෙත් කොළඹ හයිඩ් පිටියේදී මෙන්ම තවත් ස්ථාන කිහිපයකදී ජනතාව වෙත ලබා දීම සිදු කෙරුණා. කොවිඩ් එන්නත ඊයේ දිනේදී මෙරට පුද්ගලයන් 15,583 දෙනෙකුට ලබා දී ඇති අතර එම එන්නත මේ වන විට ලබා දී ඇති සමස්ත සංඛ්‍යාව 354,352ක්. ඊයේ දිනේදී කොළඹ දිස්ත්‍රික්කයේ මේ තදාසන් ප්‍රදේශවල එන්නත් ලබා දීම දක්නට ලැබුණා. දිව පොලෙන් ඒ වගේම දක්නා නිසි ක්‍රමවේදයකට මේක සිද්ධ වෙන්නේ. කොළඹ නගර සභාවත් ඒ වගේම අනෙකුත් සෞඛ්‍ය අධිනිලධාරී කාර්යාලවලත් මේ එන්නත් ලබා දීම සම්බන්ධයෙන් ඒගොල්ලන්ට මේක අලුත් දෙයක් නෙවෙයි. එක දවසේ එක වෙලාවට සියලුම දෙනාට එන්නත ලබා දීම ප්‍රායෝගිකව කරන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසාම අපේ සෞඛ්‍ය නීති පිළිපදිමින් තමන්ගේ වාර්යේ පැමිණෙන තෙක් ඉවසීමෙන් කටයුතු කරන්න කියලාත් ඉල්ලා සිටිනවා. මොකද කාටවත් මේක එන්නත් නොදී ඉන්න කවුරුවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ අනුව ඉන්දියාවේ සීරම් ආයතනයෙන් කොවිෂීල්ඩ් එන්නත් මිලියන 10ක් ලබා ගැනීම සඳහා ගෙවීම් කිරීමටත්, ඇස්ට්‍රාසෙනිකා එන්නත් එංගලන්ත මව් සමාගමෙන් ඍජුවම මිලදී ගැනීමටත් කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. මේ සියලුම කරුණු සැලකිල්ලට අරගෙන තමයි ඉතාම සුදුසු මොහොතේදී දෙවන එන්නත ලබා දෙන්නේ. ඉතාම ඉක්මනින් එන්නත ලංකාවට ගෙනගෙන දෙවනි මාත්‍රාව ලබා දෙන්න සූදානම් වෙලා ඉන්නවා. ඒකේ කාලය පිළිබඳ ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. භූමි දානීයද නැත්නම් ආදානීය පිළිබඳව ප්‍රශ්නයේදී ඔබතුමාලා දැන් සෞඛ්‍ය මණ්ඩලයේ තීරණයකට අනුමැතිය දීලා ඒක තමයි දැන් ක්‍රියාත්මක වෙන්නේ. ඒගොල්ලන්ගේ මේ පිට වෙන වතුර තුලදී භූගත ජලයට වෛරස් එකතු වීමේ හැකියාවක් නැද්ද? ඉතින් මේ සියලුම කරුණු සම්පින්නණය කොට ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ලබා දී යුත්තේ සෞඛ්‍යංශ සහ මේ හා සම්බන්ධ විද්වත් කමිටුව. ඒක නැවත යොමු කරලා තිබෙනවා. ඒ කමිටුවට එහා සම්බන්ධයෙන් ජනතාවගෙන් තියෙන ඉල්ලීමක් තරම් ඔවුන් තීන්දුවක් ගනී කියලා අපි බලාගෙන ඉන්නවා. මේ අතර අගමැතිගේ පොරොන්දුව ඉටු කරනු විද්වත් කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කරනු යන බැවින් ආදාහණයට එරෙහි ජාතික ව්‍යාපාරය අද කොළඹදී විරෝධතාවයක නිරත වුණා. ඊට සමග ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක්ද එක්ව සිටියා. අගමැතිතුමා පාර්ලිමේන්තුවේ ලබා දුන්නු පොරොන්දුවට පවා පිටුපාන ආණ්ඩුවක් අපිට තියෙන්නේ. මොන වගේ ලැජ්ජාවක්ද මේක? පාකිස්තාන් අගමැතිතුමාට මේ රටේ මහජන ඡන්දෙන් පත්වෙච්ච පක්ෂවල් කීපයක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉල්ලීමක් කළා. ඒ ඉල්ලීමට ඉඩ නොදී මේ ආණ්ඩුවේ නිල ප්‍රකාශයක් කෙහෙලි රමුක්වල් ඇමැතිතුමා කරලා තියෙනවා. මොන වගේ බොළඳ ප්‍රකාශයක්ද මේක?
මෙතර කොවිඩ් ආසාදිතව IDH රෝහලේ ප්‍රතිකාර ලබා පූර්ණ සුවය ලැබූ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්නියාරච්චි මහත්මිය අද යලි රාජකාරී ආරම්භ කළා. සෞඛ්‍ය අමාත්‍යංශයේදී අය නිලධාරීන් සමග විශේෂ සාකච්ඡාවකට එක් වූ අතර එහිදී පවතින කොවිඩ් වසංගත තත්ත්වය සහ වෛරසයේ මර්ධන වැඩපිළිවෙළෙහි ප්‍රගතිය මෙන්ම ඉදිරි සෞඛ්‍ය සංවර්ධන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා. අද තවත් නව ආසාදිතයන් 222 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා තහවුරු කළා. ඒ සමග මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 80,739ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොවිඩ් ආසාදිතව සිටි 732 දෙනෙකු සුවය ලබා අද පිටත්ව යාමත් සමග ප්‍රතිකාර හා නිරෝධායන කාල සීමාව අවසන් කළ සංඛ්‍යාව 75,842ක්. තවදුරටත් ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයන් 4,447 දෙනෙකු පමණයි. හිරුගේ පළමු කිරණ මෙන් රන්වන් බුද්ධි තිමත් සමකට ලීව ආයිෂ් කහ ෆේස් ක්‍රීම්.